මුළු ජීවිත කාලෙම අපි ගොඩක් ප්‍රශ්න වලින් විඳවන්නේ අත්හැර ගන්න බැරි වීම නිසා. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් අත්හැර ලෞතුරා අමා ශාන්ති සැපය ලැබුවේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ මුල සකල ක්ලේශයන් අත්හැරලා නිවන් සැපේ ලැබුවේ සියලු කෙලෙස් අත්හැරපු තැන. අපි සැපයක් හොයන්නේ යමක් අල්ලගෙන. හොඳට බලන්න. අපි සැපයක් හොයන්නේ යමක් අල්ලලා. කෑමක් කාලා ඒ කියන්නේ යමක් අල්ලගෙන තමන්ගේ පැත්තට හරවගෙන සැපයක් හොයනවා. සින්දුවක් අහලා ඒ කියන්නේ තමන්ගේ පැත්තට යමක් අරගෙන සැපයක් හොයනවා. ලෝකෝත්තර සැපේ බුදුරජාණන් වහන්සේ විඳි සියල්ල අත්හැරලා. දුප්පත් මිනිසයා දුප්පත්කමට තියෙන පුංචි දේ වුණත් අත්හැරියාට පස්සේ එයා ඒ අත්හැරීමේ පින්බලෙන් රජ සිටු මැතිවරු වෙලා උපදිනවා. ඒ කියන්නේ පෝසතෙක් වෙනවා. ඒතර දුප්පත් කෙනා පොඩි දේ අත්හැරලා ලොකු දෙයක් ලැබුණා. එතකොට ධනෙ තියෙන මිනිහෙක් කියලා ඉපදුනේ යම් දවසක සංසාරේ අත්හැරිය නිසා නේද? අත්හැරියේ නැත්තම් ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ යමක්ද අපිට ලැබෙන්නේ නොලැබෙන්නේ කියලා තීරණය කරන එක්තරා න්‍යායක් තමයි යමක් අල්ලුවාද ඒ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. යමක් අත්හැරියද අත්හැරියේදී අපිට ලැබෙනවා. හොඳ හෝ නරක කටින් නරක වචනයක් පිට කළාද අත්හැරියද ඒකම ආවකරමෙට අම්බපාලේට අම්බපාලේ කලින් බුද්ධ ශාසනේ අවුරුදු 100 මහන වෙලා තියෙන්නේ අපවත් වෙලා තියෙන්නේ අවුරුදු 20000 100 මහන වෙලා 20000 අපවත් වෙලා තියෙන්නේ අවුරුදු 19900ක් මහනකම හිටියා. එක වචනයක් අත්හැරියක් රහත් මෙහෙණින් වහන්සේ නමකට විසඟන කියා ඒ වචනේ අත්හැරියට පස්සේ ඒකම ආව සංසාරේ. පැහැදිලිද? ඒ වගේ තමයි හොඳ හෝ නරක හෝ දෙයක් යමක් අත්හැරියොත් ඒක ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් පෝසත් කෙනෙක් වෙලා ඉපදෙනවා. අත්හැරලා දා ඒකෙන් ලැබිච්ච ධනය සැපේ මුල් කරගෙන පෝසත් කෙනත් අත්හරිනවා. පෝසත් කෙනත් අත්හරින්න අත්හරින්න සුගති සැපේ ලැබෙනවා. දිව්‍ය සැපේ. එතකොට මේ විදිහට එක සැපක් අත්හරිනකොට තව සැපක් ලැබෙනවා.